මොකක්කෑ කිව්ව මේ ආණ්ඩුව ගෙනියන්න බැරිවෙයි කියලා. මොකද සුළුතර ආණ්ඩු ලංකාව වැඩිකල් තියලා නෑ. ඒත් මම තීරණය කරා අපේ මේ ආණ්ඩුව අපි සම්පූර්ණ කාලේ ගෙනියනවා කියලා, ජනාධිපතිවරණෙත් පවත්වනවා කියලා තමයි තීරණය කරලා ඇවිල්ලා තියෙන්නේ. අභියෝග ගණනාවකට මූණ දුන්නා, ගංගවතුර මූණ දුන්නා, නියඟෙට මූණ දුන්නා, ප්‍රාදේශ සභා ඡන්දේ පරාජයට මූණ දුන්නා, ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයට මූණ දුන්නා, පාස්කු ඉරිදා බෝම්බෙට මූණ දුන්නා. අපි වැටෙයි, අපි නැති වෙයි කියලා හිතුවා. අපි නිකම් බලේ ඉන්න නෙමෙයි බලාපොරොත්තුනේ. වෙනත් තුනෙන් දෙකක් ආණ්ඩුවක් නොකරන්න තිබුණේ අපි කරා. ඒකේ උදාහරණයක් මෙතන. අපේ රටේ ජනතාවට වැඩි බහුතරයකට ඉඩම් තිබුණේ නැහැ. 1930 ඉඳන් ඔය මහවැලි ඉවර කරන 1995 වෙනකන් අපි ජනතාවට ඉඩම් දුන්නා. ඒත් මේ එක්කෙනෙක්ටවත් ඒ භුක්තිය විඳින අයිතිය තිබෙන කොළ කෑල්ලක් තිබුණේ නැහැ. හැම වෙලේම කිව්වේ යුද්ධය ඉවර නැන් පස්සේ දෙන්නම් කියලා. ඉතින් 2010 තිබුණ තුනෙන් දෙක තියෙන ආණ්ඩුව දුන්නේ නැහැ. 2015 ආණ්ඩුව ඇති වෙලා ගයන්ත කරුණාතිලක ඇමතුමාට ඉඩම් අමාත්‍යාංශය බාර දුන්නාම එතුමා පටන් ගත්තා ඉඩම් ඔප්පු දෙන එක ඔබ සියලු දෙනාටම. එදා අධ්‍යාපනයේ වියදම් අඩු වුණා 2005 ඉඳන්. යුද්ධෙන් පස්සේ වැඩි කරනවා කිව්වා. අද අපි ඇවිල්ලා ළඟම පාසල හොඳම පාසල යටතේ ගොඩනැගිලි දෙනවා, රක්ෂණය ලැබලා දෙනවා, සෞඛ්‍ය ගාස්තු අවුරුදු 10ක් වැඩි වුණා. මේ සුළුතරේ කියන ආණ්ඩුව දැන් ස්ටෙන්ස් නොමිලේ දෙනවා, රෝහල් වලට අලුත් උපකරණ දෙනවා. මේ සුළුතරේ තියෙන ආණ්ඩුව කොච්චර නිවාස හදනවද කිව්වොත් නිවාස හදන්න අමාත්‍යාංශ 4ක් තියෙනවා. අපි අවුරුද්දකට හදනවා ඒ අය අවුරුදු 10කට හැදුවේ නිවාස ප්‍රමාණය. නගර සැලසුම් බලන්න, මේගොල්ලෝ කියන්නේ කොළඹ නගරය හැදුවා කියලානේ. 2010 ඉඳන් 2015 වියදම් කරපු මුදලට වඩා මුදලක් අපි හැම අවුරුද්දෙම වියදම් කරනවා. ගෝල් ෆේස් ළඟ හෝටල් නෙමෙයි, දැන් සැහැල්ලු දුම්රිය එනවා, කුළුණු මත පාරවල් එනවා, කොළඹ නගරේ බහු ප්‍රවාහන මධ්‍යස්ථානේන අලුත් මහ නගරයක් හදනවා. බෞද්ධරේ තියෙන ආණ්ඩුව GSP නැති කරගත්තා. ලෝකෙන් කොන් උනා. ඔහොමයට ආපහු රටක් දුවන්න පුළුවන්ද? කොයි නමෙන් ආවත්, කොයි විදියට ආවත් අසාර්ථක කට්ටියක් ඉල්ලන්නේ. මට අහන්න තියෙන එකයි, අද සුළුතර මේ ආණ්ඩුවට මේක කරන්න පුළුවන් වුණා නම් ඇයි 2010 ඉඳන් 2015 තිබුණ තුනෙන් දෙකක් තිබුණ ආණ්ඩුවට මේක කරන්න බැරි වුණේ?